අපිට තියෙන පුතේ ස්කන්ධය පාඩමේ ස්කන්ධේ ස්කන්ධය මනින ඒකක මොනවද මුලින්ම අපි දැන් දිග ගැන කතා කරා දිග මනින ඒකකයක් තියෙනවා පරිමාව ගැන කතා කරා පරිමාව මනින ඒකකයක් තියෙනවා නේ ඒක ස්කන්ධය මනින ඒකකක් තියෙනවා මොනවද ඔයාලා දැන් ස්කන්ධය මනින ඒකක Dari tapi dari nama miligram, gram, kilogram ni, mama melihat ini berapa banyak pilihan itu. Eka tu berapa banyak pilihan itu, tapi mama melihat ini itu maksudnya gram, gram, kilogram. Tawa api dek kya kalut dek kya kapi kena gar nama metric ton. Metric ton. Metric ton kira kilogram berapa? Abisal eka kya kapi kena gar. මේ පාඩමේ හරිද එතකොට මෙන්න මේ ඒකක අතර සම්බන්ධතාවයකුත් තියෙනවා මම මේ ඒක කියන්නේ වැඩි වෙන පිළිවෙලට වැඩි වෙන පිළිවෙලට එතකොට අපි දන්නවා කුඩා ඒකකයකින් යම් ප්‍රමාණයක් විශාල ඒකකයේ එක ඒකකයකට සමානයි විශාල ඒකකයක එක ඒකකයකට සමානයි එතකොට මෙන්න මේ කියන්නේ මේ එක එක ඒකක දෙකක් අතර සම්බන්ධතාවයක් තියෙනවා අපි යන්නේ සම්බන්ධතාවය හදලා ගන්න ඕනේ එතකොට අපි දන්නවා මිලිග්‍රෑම් කීයක්ද ග්‍රෑම් එකක් වෙන්නේ 1000ක් මිලිග්‍රෑම් එකක් වෙනවද 1000ක් මිලිග්‍රෑම් 1000ක් අපි කියනවා ග්‍රෑම් එකක් කියලා ඒ වගේම ග්‍රෑම් 1000ක් අපි kilogram teacher kilogram Kilograms ham metric ton natarat tiye ne dahak sambandhita ayat. Ikat dahai hena kilogram dahak sampurno nte napi tiye nama. Itne tiye ne metric ton neka. Ikiela metric ton ikai kiela. Hari do onno ini kita main putih. Eka katara sambandhita ayat. Mene me eka katara sambandhita ayat. Api te wedagan penne. Api te onno me nama putih. Eka tu pariwartane karan. Ikani ikai eka kekin diila tiye na. අගයක් තවත් ඒකකයක් බවට පරිවර්තනය කරන්න. එතකොට අපි අනිවාර්යයෙන්ම මෙන්න මේ ඒකක අතර තියෙන සම්බන්ධතාව ටික දැනගන්න ඕනේ. මෙතන නම් ලේසි 1000 යන්නේ. මිලිග්‍රෑම් 1000 ග්‍රෑම් එකයි, ග්‍රෑම් 1000 කිලෝග්‍රෑම් එකයි, කිලෝග්‍රෑම් 1000 ටොන් එකයි. එතකොට මතක තියාගන්න ලේසි අපිට 1000 සම්පූර්ණ වෙන තැන තමයි ඊළඟ ඒකකයට යන්නේ. හරිද? දිගක් මනිනකොට එහෙමයි. දිගකදී වෙනස් වෙන්නේ පුතේ සෙන්ටිමීටරේ මීටරේ තමයි වෙනස තියෙන්නේ. හැම එකක්ම 1000 තමයි සම්බන්ධතාවයේ තියෙන්නේ. නේද? එතකොට ද්‍රවයක් මනින ලීටර් මිලිලීටර් වලත් එහෙමයි තියෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ ඒකක සම්බන්ධතාවය දන්නවා නම් අපිට එක ඒකකයකින් දීලා තියෙන අගයක් තවත් ඒකකයකට පරිවර්තනය කරන්න පුළුවන් වෙන්න ඕන. හරිද? මේක වල ලියලා ඇත්තේ. නේද? පොදුවේ මතක තියාගන්න පුතේ හැම ඒකකයකටම මම කියන එක පොදුයි. මොකද්ද මට දෙනවා නම් කුඩා ඒකකයක්. කුඩා ඒකකයක්. කුඩා ඒකකයකින් දෙන අගයක් විශාල ඒකකයක් කරන්න. විශාල ඒකකයක් බවට පරිවර්තනය කරන්න මට දෙනවා. දැන් උදාහරණයකට ගන්න මට දෙනවා මිලිග්‍රෑම් 5000. මිලිග්‍රෑම් 5000 ග්‍රෑම් වලින් දක්වන්න කියලා මට දෙනවා. මිලිග්‍රෑම් 5000 ග්‍රෑම් වලින් දක්වන්න. එතකොට මිලිග්‍රෑම් නුයි ග්‍රෑම් වලින් නුයි කුඩා යන්න කියන මොකක්ද? මිලිග්‍රෑම්. මිලිග්‍රෑම්. මේ තියෙන්නේ විශාල ඒකකය. එහෙනම් මොකද්ද මට කරන්න තියෙන්නේ? කුඩා ඒකකයක් විශාල ඒකකයක් කරන්න තියෙන්නේ. ඕනම ඒකක
ඕනම පරිවර්තනයකට මම මේ කියන තියරිය එක පොදුයි පුතේ. ඒ කියන්නේ ඕනම ඒකකයකට කාලය වේවා, එහෙම නැත්නම් දිගක් වේවා, නැත්නම් පරිමාවක් වේවා, ද්‍රව ප්‍රමාණයක් වේවා. ඒ ඕනම එකකට මෙන්න මේ කියන තියරිය එක පොදුයි. මොකද කුඩා එකකයක් විශාල එකකයක් කරන්න නම් ඒ ඒකක දික අතර තියෙන සම්බන්ධය. ඒකක දෙක අතර ඇති සම්බන්ධය. සම්බන්ධයෙන් බෙදන්න ඕන. බෙදන්න. එතකොට දැන් මේ ඒකක දෙක අතර තියෙන සම්බන්ධය මොකක්ද? මිලිග්‍රෑම් 1000ක් තමයි 1000 ගුණක් තමයි ග්‍රෑම් එකක් කියන්නේ. නැත්නම් බෙදන්න ඕන 1000යි. එතකොට 5000ට 1000 ගුණ වල කීයක් තියෙනවද? 5000ක් තියෙනවා. 5000 කියලා දාන්න පුළුවන්. තේරුණාද? එතකොට මෙන්න මේ කුඩා ඒකකයක් විශාල ඒකකයක් වෙනකොට හැමතිස්සෙම අපි කරන්න ඕන පුතේ බෙදන්න ඕන. ඒ ඒකක දෙක අතර තියෙන සංඛ්‍යාත්මක සම්බන්ධතාවය මොකක්ද කියලා බලන්න ඕන. ඒ කියන්නේ කුඩා ඒකකයේ කොච්චර ප්‍රමාණයක්ද විශාල ඒකකයේ එක ඒකකයකට සමාන වෙන්නේ. ඒක තමයි සම්බන්ධතාවය. අපි දන්නවා 1000ක්. 1000 ගොඩක් කියලා. එහෙනම් දීලා තියෙන කුඩා ඒකකයෙන් දීලා තියෙන අගය බෙදන්න ඕන 1000. එතකොට තමයි අපිට විශාල ඒකකයේ ඒ ගාන කීයද කියලා එන්නේ. තේරුණාද? එතකොට මේ තීරයක ඕනම එකකට පොදු. එහෙනම් ඒකේ අනිත් පැත්ත තමයි මොකක්ද? විශාල ඒකකයකින් දුන්නාම කුඩා ඒකකයක් කරන්නේ. විශාල ඒකකයකින්. ඒකකයකින් දුන්නාම කුඩා ඒකකයක් කරන්න මොකද කරන්න ඕනේ එහෙනම්? බෙදන්න ඕනේ. නෑ නෑ ගුණ කරන්න ඕනේ. ගුණ කරන්න ඕනේ. එතෙන්දි බෙදුවා නම් කුඩා ඒකකයක් විශාල ඒකකයක් කරන්න බෙදුවා නම් විශාල ඒකකයක් කුඩා ඒකකයක් කරන්න මොකද්ද? ඒකක දෙක අතර වැඩි කරන්න ඕන. ගුණ කරන්න ඕන. ඇති සම්බන්ධයෙන් ගුණ කරන්න. මෙතන අපි බලන්න ඕන අපිට අගය දීලා තියෙන්නේ මොන ඒකකයෙන්ද හරවන්න තියෙන්නේ මොන ඒකකයටද? දීලා තියෙන කුඩා ඒකකයකින් නම් හරවන්න තියෙන විශාල ඒකකයකට නම් බෙදන්න ඕන. දීලා තියෙන විශාල ඒකකයකින් නම් කුඩා ඒකකට නම් හරවන්න තියෙන්නේ ගුණ කරන්න ඕන. දැන් මෙතන එක දෙකක් උදාහරණයක් විදිහට මම ගත්තා 8.5 ග්‍රෑම් කියලා මම ගන්නවා. මට මිලිග්‍රෑම් වලින් තමයි දක්වන්න ඕන. මිලිග්‍රෑම්. දැන් දශමක් පොඩ්ඩක් මතක් කරගන්න පුතේ. 8.5 ග්‍රෑම් මට මිලිග්‍රෑම් වලින් දක්වන්න ඕන. එතකොට මොකද්ද මේ තියරි එකට අනුව නම් කරන්න තියෙන්නේ අපිට? මොකද කරන්න තියෙන්නේ? මේ ස්කෝට්ටේ බැඳින්නවා. 1000න් ගුණ කරන්න ඕනේ නේ ටීචර්. කැඩි කැඩි පේන්නේ. 1000න් ගුණ කරන්න ඕන ටීචර්. ගුණ කරන්න ඕන. 1000න් ගුණ කරන්න ඕන. දැන් මේකේ දශම ගන්න තියෙන පුතේ. මේ පැත්තේ තියෙන්නේ දශම ගන්න. එහෙනම් 8.5 1000න් ගුණ කරන්න. 8.5 1000න් ගුණ කරන්න. මතක තියාගන්න දශම ගුණ කරනකොට. දශම ගුණ කරනකොට. 10 බලවලින්. සෝරි 10 බලවලින්. ඊට බෝඩ් එක පැහැදිලි නෑ. බෝඩ් එක පැහැදිලි නෑ ටීචර්. අපිට වේනෝ ටීචර් දශම ගුණ කිරීමේදී පුතේ මොකද්ද වෙන්නේ? 10 බලයකින් දශම ගුණ කරනකොට 10 බලයකින් දශම ගුණ කරනකොට හැම වෙලාවෙම දශම දිටද මම මේ උදාහරණයක් ගන්නම්. ඒ දශම ගුණ කරන්න තියෙන අපිට 10. එහෙනම් මොකද්ද වෙන්නේ? දශම ගුණ කරනකොට දශම තිත දකුණට යනවා. එතකොට මොකද්ද? දකුණට ඒකක කීයක්ද? බිත්තු ගන්න හරියන්නේ ඒකක ප්‍රමාණයක් තමයි යන්නේ. එහෙනම් ඒකක 3ක් යන්න ඕනේ. එහෙනම් 8.5 ඒකක 3ක් දකුණට දාන්න. 1 2 3. දැන් මෙහෙනම් දශම තිත තියෙන්න ඕනේ මෙන්න මෙතන.
දශම තිත තියෙන්න ඕන මෙතන මෙතන ස්ථාන දෙකක් තියෙනවා ස්ථාන දෙකක් තියෙනවා ඉලක්කමක් නැති බින්දු දෙකක් දාන්න දෙකක් තියෙනවා එහෙනම් අපි මොකද කරන්නේ එතෙන්ද බින්දු දෙකක් දාන්න බින්දු දෙකක් දාන්න එතකොට අපිට උත්තර එනවා 8500 කියලා දැන් ආද එතකොට දශම ගුණ කිරීමේදී මොකද කරන්නේ දශම තිත දකුණට ගමන් කරයි දකුණට ගමන් කරයි ඕකේ මම අනිත් පැත්ත දශම බෙදීමේදී මොකද වෙන්නේ දශම බෙදීමේදී දශම තිත සබයි දෙසිය ගන්නදී ඊට බෝඩ් එක වමනේ ගමන් අවේග වොන්නේ මිස් බෝඩ් එක වෙන්න ඕකේ වමනේ මිස් දැන් හරි අනා බෝඩ් එක බේරලි අනිත් ඔන්න ඔය මේ දෙක මතක තියාගන්න දශම ගුණ කරන කොටයි බෙදෙන කොටයි මොකක්ද වෙන්නේ කියන එක මතක තියාගන්න පුතේ දශම ගුණ කිරීමේදී දශම ගුණ කිරීමේදී දශම තිත වම දකුණට යනවා බෙදීමේදී වමට යනවා බෙදෙන එකකුත් මම කියලා දෙන්නම් ඔයාලට හරිද මෙන්න මේ පුතේ කොහෙන් හරි ලියා ගන්න ඔයාලා නෝට් එක අවසන් කළා නම් තියෙන්නේ නෝට් එක අවසානයේ මේ දෙකත් කියන්නේ මේක ඕනම එකක පරිවර්තනයකට පොදුයි ඒක මතක තියාගන්න කුඩා එකකයක් විශාල එකකයක් වෙනකොට හැමතිස්සෙම අපි ඒ ඒකක දෙක අතර තියෙන සම්බන්ධයෙන් බෙදන්නවා. විශාලයකට කුඩා එකකයක් වෙනකොට ගුණ කරන්න ඕනේ. දැන් කාලය ගන්නකො කාලය අතර සම්බන්ධතාවයක් ගන්න තියෙනවා කියලා හිතන්නේ. ඒකට අපි තප්පර වලින් දීලා තියෙන එක මිනිත්තු කරන්න ඕනේ. අහගන්න මුලින්ම තප්පර වලින් දීලා තියෙන එක මිනිත්තු කරන්න ඕනේ. එහෙනම් අපි කරන්නේ මොකද්ද? තප්පරයි මිනිත්තුයි අතර තියෙන සම්බන්ධතාවය හැටෙන් බෙදන්න ඕනේ. විශාලයකට ඒකක දෙක අතර ඇති සම්බන්ධයෙන් බෙදන්න ඒක ලියා ගන්න ඊට පස්සේ විශාල එකකයක් කුඩා එකකයක් වෙනකොට ඒකක දෙක අතර ඇති සම්බන්ධයෙන් ගුණ කරන්න ඒක ලියලා කොටු කරගන්න අවසානයේ හරිද මෙන්න මේකත් පැත්තකින් කියලා තියන මොකක්ද දශම ගුණ කරනකොට අනිවාර්යයෙන්ම ඒකක පරිවර්තනයේදී මේ දශම ගුණ කරන්නේ කොහොමද දශම බෙදන්නේ කොහොමද කියලා ඔයාලට අවබෝධය තියෙන්න ඕනේ. ඒ කියන්නේ දශම ගුණ කරන්නේ 10 බලයකින්. 10 බලය. 10 බල කියන්නේ 10 100 1000 10000 ගුණ කරන්න තිබ්බහම කොහොමද ගුණ කරන්නේ? ඒ වගේම බෙදන්න තිබ්බහම කොහොමද බෙදන්නේ? කියන්න අර කොටු කළ තියෙන එක ලියා ගන්න ඕනේ. මේ කොටු කළ තියෙන දෙක ලියා ගන්න. දෙකම. තේන්නේ මේ. ටීච බොඳ වෙලා තියෙන්නේ. තේන්නේ මොකක් පෙන්නේ අකුරු. පේනවා ටීච. 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 ගෲප් එකට දැම්ම පුතේ යන්න ඕන දැන් හරිද ගෲප් එකට දැම්ම එක බලා ගන්න මම බඩි මකන්න මිස් අර පේපර් එක ලියන කීයට විතරයි මොන පේපර් එකද පුතේ වර්ගමූලේ වර්ගමූලයක එකට අද එකට මම දානවා ලියන්න එකට මම ලින්ක් එක 10ට විතර දාන්න. ඔයාලට පේපර් එක ලියන්න දෙන්නම් එකට. 1 1 1 40 ඊට පස්සේ ආයි 7 7 40. හරිද? ඊට පස්සේ පොතේ පේපර් එක ලියන්න පැයක් දෙනවද? ඔව්. පැයක් විනාඩි 40ක් වගේ තමයි.
ඉලක්ක මත නැත දැන් හිතන්නකො මෙහෙම තිබ්බ කෙනෙක් ප්‍රදේශම බිඳුවා 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 බිඳුවයි එක කියලා තිබ්බා එහෙනම් මෙන්න මේ බිඳුව වලට වටිනාකමක් තියෙනවා පුතේ වටිනාකමක් තියෙනවා කියන්නේ මේ බිඳුව වලට ස්ථානීය අගයක් තියෙනවා ස්ථානීය අගයක් තියෙනවා තේරුණාද හැබැයි මෙහෙම තිබ්බොත් ප්‍රදේශම බිඳුවා 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 බිඳුවයි නැහැ එක දශම පහයි බිඳුවයි 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 දිගටම බිඳුව තියෙනවා එහෙනම් අපිට මේ බිඳුව නොලිය ගාන ලියන්න පුළුවන්. ඒ කියන්නේ මේ බිංදු වල වටිනාකමක් නැහැ. ඇයි මේ බිංදු වලින් පස්සේ මුකුත් ඉලක්කමක් නැති නිසා අපි දශම තිතේ මෙහා පැත්තේ තියෙන සියලුම බිංදු වටිනාකමක් නැහැ. ඒ කියන්නේ ස්ථානීය අගයක් නැහැ. එතකොට අපිට මේ බිංදු නොලිය ගාන ලියන්න පුළුවන්. තේරුණාද? ඒ වගේ දෙයක් තමයි මෙතන කරලා තියෙන්නේ. හැබැයි දශම තිතේ මෙහා පැත්තේ බිංදු තිබිලා තවත් ඉලක්කමක් තියෙනවා නම් ඒ බිංදු වලට වටිනාකමක් තියෙනවා. ඒ කියන්නේ ස්ථානීය අගයක් තියෙනවා. ඒකට ඒව නොලිය අපිට දශම ගාන ලියන්න බෑ. ඒ කියන්නේ මේක විරමඩ අපිට 1.1 කියලා දාන්න බෑ. එතකොට එන්නේ වෙන අර්ථයක්. මේ තියෙන්නේ වෙන අර්ථයක්. ඒ කියන්නේ වෙන අගයක් මේ තියෙන්නේ වටිනාකම් දෙක වෙනස්. තේරුණාද? තේරුණාද පුතේ? මම මේ දශම ගැන ඔයාලට කියලා දුන්නේ ඒකක පරිවර්තනයේදී මේ දශම ගැන සැලකිලිමත්කම වැදගත්. ඔකේ. දශම හරියට කරන්න ඕන වුණා. එතකොට අපිට 1.25 ටොන්වලින් දීලා තියෙන එක ටොන් සහ කිලෝග්‍රෑම් වලින් දක්වන්න කිව්වොත් ටොන් සහ කිලෝග්‍රෑම් වලින් දක්වන්න කිව්වොත් දශම තිතෙන් වම් අත පැත්තේ තියෙන එක ටොන් වලට යනවා දශම තිතෙන් දකුණු අත පැත්තේ තියෙන අගය ඉලක්කම් තුනක් සහිතව කිලෝග්‍රෑම් පැත්තට දාන්න ඕනේ. ඉලක්කම් තුනක් හැදෙන විදිහට කිලෝග්‍රෑම් පැත්තට දාන්න ඕනේ. හරිද පුතේ? එහෙම නැත්නම් කාට හරි මේක නැතුව මේ මුලින්ම මේ කිලෝග්‍රෑම් කරගන්නවා. කිලෝග්‍රෑම් වලින් අපි 10 කොටවල් ගානයි ඉතිරියයි තෝරනවා. එහෙම කරත් ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට ಗುಣ කිරීමේදී ඔන්න ටොන් කිලෝග්‍රෑම් කරනකොට ඒක තමයි සැලකිලිමත් වෙන්න ඕන. ඊට පස්සේ අපිට කිලෝග්‍රෑම් වලින් තියෙන කෙනෙක් ටොන් කරන්න ඕන. මම ගන්න උදාහරණයක් 8250 කිලෝග්‍රෑම් 8250 මට ටොන් වලින් කියන්න. මේක ටොන් සහ කිලෝග්‍රෑම් වලින් දක්වන්න කිව්වොත් අපි බලනවා මෙන්න මේ 8500 ඇතුලේ තියෙන 10 ගොඩවල් ගන්න බලන්න. 8250 ඇතුලේ තියෙන 10 ගොඩවල් ගන්න. 10 ගොඩවල් කියන්නේ 8250 8යි ටොන් 250 කිලෝග්‍රෑම් ටොන් 8යි කියන්නේ 10 ගොඩවල් 8ක් තියෙනවා. එහෙනම් 10 ගොඩවල් 8යි ඉතුරු වෙනවා කීයද? 8 + 10 = 250 ඉතුරු වෙනවා. එහෙනම් ඒ 250 අපි කිලෝග්‍රෑම් වලට දක්වනවා. කිලෝග්‍රෑම් 250යි. කිලෝග්‍රෑම් වලින් දීලා තියෙන එක ටොන් සහ කිලෝග්‍රෑම් වලට අපි හැරෙන්නවා. දැන් මොකද අපිට? අපිට කෙලින්ම ටොන් වලින් ලියන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ අපි? මේ දීලා තියෙන අගය 10 බෙදනවා. 10 බෙදනවා. කුඩා ඒකකයක් විශාල ඒකකයක් කරන්න ඕන. 10 බෙදන්නවා. මතක තියාගන්න පුතේ මේ තියෙන පූර්ණ සංඛ්‍යාවන්නේ 8250 පූර්ණ සංඛ්‍යාවක්. ඕනම පූර්ණ සංඛ්‍යාවක දශම තිත තියෙන්නේ එයාගේ ඉලක්කම් ටික අවසානයේ. තේරුණාද? ඔන්න ඔතන තමයි දශම තිත තියෙන්නේ. අපි පහ කියලා කිව්වොත් පහටත් දශම තිතක් අපිට දාන්න පුළුවන්. 5.00 කියලා කිව්වහම ඔය තියෙන්නේ 5. මම කිව්වනේ දශම තිතෙන් එහා පැත්තේ කිසිදු ඉලක්කමක් නැතුව බිංදු තියෙනවා නම් අපිට මේ බිංදු වල වටිනාකමක් නැහැ කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ බිංදු නැතුව අපිට නිකන් 5 විතරක් තියන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට අපිට ඕන නම් දශම තිත කියලා දාන්න පුළුවන්. තේරුණාද? ඒක පූර්ණ සංඛ්‍යාවක දශම තිත හැම වෙලාවෙම තියෙන්නේ දකුණු අත පැත්තේ සංඛ්‍යාව ඉවර වෙනවත් එක්කම තියෙන දකුණු අත පැත්තේ කොළේ. හරිද? කැරේ සංඛ්‍යාව ඉවර වුණාට පස්සේ තමයි දශම තිත තියෙන්නේ. දැන් මොකද කරන්නේ? ගුණ කරනකොට දශම තිත වමට යනවනම් බෙදනකොට දශම තිත sorry ගුණ කරනකොට දශම තිත දකුණට යනවනම් බෙදනකොට දශම තිත වමට යනවා. වමට යන්න ඕනේ. වමට යන්න ඕනේ. ඒකක කීයක්ද? 3. 3 බිංදු 3ක් තියෙන නිසා ඒකක 3ක් යන්න ඕන. 1යි 2යි 3යි. දැන් දශම තිත තියෙනවනේ මේ 8යි 2යි 4. එහෙනම් අපිට ලියන්න පුළුවන් මේක 8.25යි 5යි
ton kiela liyanna puluwa okka liyannat puluwa man kiwone aga bindu liyanna puluwa patte bindu tiyenawa nan eka nosalaka hari inna puluwa ena mata meeka liyanna puluwan ma widiya thamai 8.25 5 ton ton tiyenada meke bindu liyanna mokak puthe bindu liyuwat kamanna ne kamanna mehema liyuwat karaddak ne mehema liyuwat karaddak ne tiyenada uttara dekama hari එතකොට හිතන්නකෝ දැන් අපිට දුන්නා කිලෝග්‍රෑම් 50 කිලෝග්‍රෑම් 50 ටොන් කරාද කිලෝග්‍රෑම් 50 ටොන් කරාද කොහමද දැන් කිලෝග්‍රෑම් 50 ටොන් සහ කිලෝග්‍රෑම් වලින් දක්වන්න කිව්වොත් කොහොමද කරන්නේ කිලෝග්‍රෑම් 50 ඇතුලේ තියෙන 1000 ගොඩ වල ගන්න බලන්න 1000 ගොඩ වල තියෙනවද නැහැ Kilogram panah itu le ton ganak nih putih. Ton ganak nih kilogram panah itu mana yang ton keran nih itu ton maling tak pan nih itu. Kok kamu tidak keran? Ton maling itu tak pan nih itu. Dahe bedan non. Dahem bedan non. Dahem bedan non. Dahem bedan non. Kaya nih. Apinya kali ini dia keran pelan panahnya dasamati itu dia nih na. Panah ibaratnya nih tekam ekasta nih gawe. Kastane di hape te, hina mo kati kerani mie ta shoma tita e kaka tuna. Bindu na laki e mie kaka tuna, mama te ana ma e kai tuna. Kaka da shoma tita dan te e nona mie kina mie te. Da shoma tita e kaka te e nona, e kastane e kaka mo kuti la kama kne, hina kita na kita ana mo kaka te. Bindu e. Bindu e da ana ma bindu e. Bindu ay dasama, istirahat hadat agak nih bindu ay dasama, bindu ay pahai, bindu ay ton kilo berapa liom? Kalau kami yang kami ini kita nih bindu ay dasama pahai bindu ay, kila sampurna emang ada di putih. Maka dari meten istana puna istirahat ya nama, meten bindu apa itu nasi laka hari ini ber, meten bindu apa nasi laka hari ini ber, dasama kita, dokumen apa itu? Kira bintu vali niha pete sangkya awak ilat kama tiya nama nan e bintu itu hari nama kama tiya nama nan e bintu ani mari emma dharma make up itu mehmeli anna pulua netta bintu ay dasma bintu ay paha tiya lagi terak tiya anna pulua terima aja ton bintu ay dasma bintu ay paha tiya lagi anna pulua dasma titi ha pete lah bintu agama nama de me pete lah deputi Dapur petra, dapur petra ikane kumu, kumu kuda ikane ton wal kane he, dahe kuda wal ne he, binduai, dasuma binduai pahai kela dan me petra, tapi dasuma binduai pahai kela liana kuruwa, ida wada, ida binduai dan, ida demat kamakne, ida demat kene, ida demat wala dan, ida netam petra leno. Binduai dasama kela danai. Ini pentet tangi akti benai nih mukut kita kemak nih. Nanti binduai dana perlu. Eke watina kemak nih. Ini pentet binduai dama kela watina kemak nih. Mam pentet dawa kila kemak nih. Tam ini bela watina kemak nih. Eke nabi dawa nama kurun sampai awal. Hai kela kan hai api dek binduai 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 hai kela kian perlu. Binduai hai kela kian nih perlu. Eke nabi dawa binduai watina kemak tiya nih. Stania gak tiada, neh. Kebetulan stania gak, hehehe. Ini lakukan di kiri ada meten tak? Di kiri kita melalui gambar kita dilakukan apa? Ini berita. Stania gak, tiada gak. Stania gak, tiada. Mati nak kemak, tiada. Hari tepute, tepute. Ikan ke pariwara ni, selekili mat penonah, unnoya. Dasama guna kerang ni, kau hamade dasama bedar ni, kau hamade kira. Dewal tikar. Hari deh seru naga itu ni getelu tiada mana tahu ala tak. Mee abjad sekarang kita matu ecah getelu. Nari.
ඊට බෙදෙන සංඛ්‍යාවක් වුණොත් බෙදෙන සංඛ්‍යාවක් කියන්නේ හරියටම බෙදෙන එකක්ද? පැහැදිලි නෑ පුතේ ප්‍රශ්නේ. බෙදෙන සංඛ්‍යාවක් කියන්නේ භාග සංඛ්‍යාවක් බෙදීමගේ භාග සංඛ්‍යාවක්ද? මට මොකක් හරි ගාණක් කියන්න බලන්න ආඩ අහුවෙච්ච අභ්‍යාස පොතේ හරි 3 හතරෙන් තුන. ටන් හතරෙන් තුනයි නම් කිලෝග්‍රෑම් කීයද කියලා අහන්නේ නේ? නේද? එතකොට පුතේ අපි දන්නවා ටන් එකක් කියන්නේ. ටන් එකක් කියන්නේ කීයක්ද? කිලෝග්‍රෑම් නම් 1000. ටන් එකක් කියන්නේ කිලෝග්‍රෑම් 1000. මම මේක නැතුව වෙන උදාහරණයක් ගන්නම්කො. පහෙන් එක කියලා. भाग संख्या संपूर्ण टोन කොටස් සමාන කොටස් පහකට බෙදුවට පස්සේ කහින් තුනක් තමයි ඔය තියෙන්නේ. ඒ කියන්නේ එකකට වඩා අඩු ප්‍රමාණයක් ඔය තියෙන්නේ නේ. එහෙනම් ටොන් එකක් අපි දන්නවා කිලෝග්‍රෑම් නම් කීයද? කිලෝග්‍රෑම් 1000. එහෙනම් මේ 1000 සමාන කොටස් පහකට බෙදෙනවා. සමාන කොටස් පහකට බෙදෙනවා. පහකට බෙදලා ඒ තුනක අගේ තමයි ඔය අහන්නේ. එහෙනම් 1000 පහේ පහේ කැලරි වලට බෙදුවම කීයද? දහ පහෙන් බෙදෙනවා. දහ පහෙන් බෙදුවාම 200යි. 2යි 200යි. 200 කියන්නේ කෙනෙ මේ එක කොටසක් 200යි. 200 කැරේ තමයි මේ තියෙන්නේ. 200 කැරේ 300. 3. 200 කැරේ 3ක් කියන්නේ 600යි. තේරුණාද? ওই විදිහට භාග දීලා තිබ්බොත් ඔහොමයි කරන්න පුතේ. මොකද්ද? මොකද අපි කරන්නේ? ටොන් එකක් කියන්නේ කිලෝග්‍රෑම් 1000ක් කියලා අපි දන්නවා. එහෙනම් 1000 බෙදෙනවා මෙතන හරේ අගයට. හරේ අගයට අගයෙන් 1000 බෙදෙනවා. හරේට තියෙන්නේ 5. එහෙනම් 5 කැලරි වලට බෙදෙනවා. 5 කැලරි වලට බෙදුවම එක කැලරියක් වෙනවා 200ක්. ඒ වගේ කියන්නේ 3ක අගය අහන්නේ. එහෙනම් අපි දෙනවා කිලෝග්‍රෑම් 500යි කියලා. එතකොට දැන් ඔයාලට ටච් පොතේ දීලා තියෙන උදාහරණෙ පුළුවන් වෙන්න ඕන. අතනින් තුනෙන් දීලා තියෙන්නේ. එහෙනම් මොකද කරන්න ඕනේ? එහෙනම් 1000 බෙදන්න ඕන කීයකටද? 4. අඩු ප්‍රමාණයක් එකක තියෙන කිලෝග්‍රෑම් ප්‍රමාණය බලලා ඒ ගාන බෙදන්න ඕන මෙන්න මේ හරේ වෙන අගයේ. තව ඒ වගේ ඔයාලට ආපු ප්‍රශ්න මොනවද? පිට අනිවාර්යයෙන්ම අභ්‍යාස කරලා කියන පුතේ 9ක අභ්‍යාසයයි. 9 දෙකක් කරලා තියන්න. ආටි. ස්කන්ධ එකතු කිරීම. परिवर्तने තොන්නයිට හරවන්න